පසුළස්වපු බෝධ සදහම්පිකාශ. අදදින මේ ධර්ම දේශනාව ලෝකයේ පුරා විසුරුවා හරිමින් ජයරෝපවාහිනී හොස්සේ ධර්මධානමිය කුසලේ, සැදහැති දායකත්වය ගෙන කටයුතු කරන විජිතා පලිහක්කාර මහත්මය ප්‍රධාන, ඒ පවුලේ පින්නතුන් සියලු දෙනාට මේ ධරම දේශනාවේ ආනිසංස බලයෙන් සියලු ප්‍රාර්ථනා මුදුන් පැමිණේවා, මේ ධර්මයේ ශ්‍රවණයකර නොබ සියලු දෙනාට පතන්නාවූ බොෝධීෙන් ධර්මාවබෝධයටම මේ ධර්මය හේතුවේවා කැලපි ප්‍රාර්ථනා කරමින් දහම්දේශනාව ආරම්භ කරම්. පින්නතුනී, ධර්ම මාතෘකා පාටේ වශයෙන් මම දේශනා කරන්නට යදුණු ගාතා ධර්මය ඔබ හොඳින් දන්න ගාතා ධර්මයක්. බොහෝ අයට මේක කටපාඩමෙන් ඇති. දරුවත් ගොඩක් අය දන්නවා. දහම් පාසලී ගෙන ගන්නකුට. පාසලේ පෙළපොත්වල ධම්ම පදය කියන පාඩම, අපට මග හැරෙන්නතිම පාඩවා. ඒත් දම්ම පදය කියන පාඩම සකස් කරනකොට බුද්ධධර්ම විශේ නිර්දේශවල සෑම විෂේ නිර්දේශයකටම ඇතුළත් කරන ගාතා ධර්මයක් තමයි මම දේශනා කරන්නට වියදනු ගාතා ධර්මය. මේ ගාතා ධර්මය ත්‍රිපිටක පාලියයේ සූත්‍රපිටකයේ කුද්දක නිකායේ, ධම්මපද පාලිකයන පොතේ එන්නේ. අපි කවුරුත් දන්න ධම්මපදේ. ධම්මපදයේ ගාථාවල විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි එ සතරපද ගාතා ධර්මයක් තුළින් සම්පූර්ණ නිර්වාණ ප්‍රතිපදාවම විස්තර කරලා තියෙන. එක ගාතාවක් තුළ, නිර්වාණගාමී ප්‍රතිපදාව සතර පදයක් තුළ විග්‍රහ වෙලා තිය මම දැන් දේශනා කරන්නට යෙදුණු ගාථධර්මයක් ආ්්‍ය වගේ ගාථ ධර්මයක්. සමස්ත නිවනටම අරමුණු කරගෙන නිර්වාණගාමී ප්‍රතිපදාව වැඩෙන පිළිවෙතක් තමයි මේ ගාථධර්මය පද හතර තුළ තියෙන ඔබ මේ ගාතාව බොහෝවිට අර්ථදක්වාගෙන තියෙන විදිහ සහ මේ ගාථාව තිය සමස්ත ත්‍රිපිටකය විවරණය කරන ස්වරූපයේ සමස්ත ත්‍රිපිටකයම මේ ගාතාවක් ඇතුළි තියෙනවා මේ ගාතාව ආරෝග්‍ය පරමාලා බහා කියනකොට උබ දන්නවා නිරෝගීකම නිරෝගයකම කියල කිව්ව හම අපි සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සෞඛ්‍ය කියන වචනය නිරෝගීකම කියන වචනය එක එකට බැඳිලා තියනවා සෞඛ්‍ය සම්පන්නේ ජීවිතයක් අපි හැමෝම ප්‍රාර්ථනා කරනු නිරෝගී සුවය අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරන දෙයක් ඒ වගේම අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරන දෙයක් තමයි නිවන කියන එක නිවන කිය පාර්ථනා කරනවා නේද නිවන කියන එක බෞද්ධ හැටියට අපි හැමෝම සෑම පින්කමක් කරලා අවසානයේ ආසවක්හයා වහංහෝතු සබ් දුකා පමුච්චතු කියලා ප්‍රාර්ථනා කරනවා නිවන ප්‍රාර්ථනා මාත්‍රයකින් පමණක් සාක්ෂාත් කර ගත හැක්කක් ්‍රර්ථන විතරක්ම පුළුවන්ද බෑ නිවන කියන්නේ ප්‍රතිපදාවක් ජීවිතයේ පුොහුණු කරන්න ඕන වඩන්න ඕන පිළිවෙතා. බොහෝ වෙලාවට අපි නිවංසුව ලැබේවා කියල පතන්නේ කවදටව. මරණයම් පස්සේ. අපි බොහෝ අය හිතන් ඉන්නව නිවන කියන එක ලැබෙන්නේ පස්ස කියලා හැබැයි මේ තුන් ලෝකෙක් කොහෙවත් මැරුුණයිම් පස්සෙේ නිවන්දක පයනෑ. භවය තුළදිමයි නිවන කියනක සාක්ෂාත් කරන්න. නිවන කියන මෙහිෙ මොහොතේ ලබන්නට පුළුවන් සුවයා. මෙ හොතේ ලබන්නට පුළුවන් ධර්මය. උපන්දිනයකට හෙම නිවන් සුව ලැබේවා කියල සුව පැත්තුවත් කොමතිී. කැමතිවෙන් නෑ. ඇයි හේතුව ලෝකෙ ඔක්කෝමලම ආගංවල මිනිස් සුහිතන්ගන්නේ. ඒ ආගංවල උගන්නන විමුක්තිය ලැබෙන්නේ මැරුනැම් පස්සේ. ස්වර්ගයට යන්න මැරුනැයි පස්සේ. ඒ හැම ආගමක්ම උගන්නන් වගේ ගැන්නේ. හැබැයි බුදු දහාමය විශේෂත්්‍යය තමයි බුදු හාමුදුරුවෝ තමන්ගේ ශ්‍රාවකයන්ට උගන්නපු ධර්මයේ ප්‍රතිඵලය මේ භවය තුළම සාන්ද්‍රිෂ්ටිකව ඒ මොහොතෙම යම් කෙනෙ ප්‍රතිපදාව වඩනවනං යාට ප්‍රතිඵල අත්විඳින්න පුළුවන්. අත්දටුයි ප්‍රත්්‍යක්ෂ වෝ ධර්මයක් තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ. එතකොට අපිට අනාගතතින් බලාපොරොත්තුයුත්තක් නිමින්. ප්‍රතිපදාව යම් කෙනෙක් ජීවිතයේ පුහුණු කරනකොට එයාටේ සුවය ධර්මයි මිහිර ජීවිතයට ලබන්නට පුළුවන් කමතිබෙනවා. ආන් එහම ඉගැන්වීමක් කරපු බුදු හාමුදුරුවෝ අපිට මේ ගාථ ධරමින් උගන්නනව කරුණු හතරක් කෙනෙක්ගි ජීවිතය පරිපූර්ණවෙන් කෙනෙක්ගි ජීවිතය සෞඛ්‍ය සම්පන්නවන්න මෙන්න මේ ඉගැන්වීම් හතර වැදගත් තිෙනවා ලෝක සෞ්‍ය සංවිධානය කලෙ එකක් තියෙනවාන අහල ඇති ලෝකයේ සෞඛ්‍ය පිළිබඳව කතා කරන ඒ පිළිබඳව විවිධ පර්ේෂණ කරන නව නිෂ්පාදන ලෝකයට හඳුන්වා දෙන ඒවගේ මේ සංවිධානය විසින් සෞඛ්‍ය පිළිබඳව නිර්වචනයක් ඉදිරි පත් කරලා. ඇත්තටම පරිපූර්ණ සෞඛ්‍යයක් කියලා කියන මොකක්ද කියනක ගැ අපි සෞඛ්‍ය කියලකිව හම සෞඛ්‍ය කෙල විශෂයකුත්ති නො නිස්කෝල. ඒ විශේතියන්නේ කායික සෞඛ්‍ය ගැන තමයි තිය. එහෙම නේදු ගන්නන්නේ සෞඛ්‍ය විද්‍යාව කල පිරිවෙන්ව ලත්ති නො විෂය පාසල්වලත්තින සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය. එතුට හිතන්න අපි සෞඛ්‍ය කියනක කයහා පමණක් බද්ද වූවා හැබැයි එක්සත් ජාතින්ගේ සංවිධානමි ලෝක සෞඛ්‍ය සවිධානය තුළ ඉගොලු වර්ථදක් වනවා කෙනෙක් පරිපූර්ණ සෞඛ්‍යයකින් යුක්තවෙන්න කරුණු හතරක්තියෙන්ට එක කායික සෞඛ්‍ය මානසික සෞඛ්‍ය සාමාජීයේ සෞඛ්‍යය අධ්‍යාත්මික සෞ්‍ය කොටස් හතරක් මේ නිරුවචනය වර්තමානයේ ඉදිරිපත් කරපු එකක් හැබැයි. ය ගැ ගැනීම ගුදු හාමුදුරුව කළේ ක්‍රිස්තුපූරුව හයි වනසේ වස ආරෝග්‍ය පරමා ලාබහා කියල කැනෙක් කායික සෞකේ සන්තුෘට්ටී පරමන් දනං මානසික සෞකය විශ්වාස පරමාඥාති සාමාජීය සෞකේ නිබ්ානං පරම සුකං ආධ්‍යාත්මික සෞකේ මෙන්න මේ අංග හතරින් පරිපූර්ණ වෙන කෙනෙක් තමයි මනා සෞඛ්‍ය සම්පන්. මනා සංවර්ධිත මනාව හික්මුණෝ සතුටිින්ජීවත් වෙන කෙනෙක් බවට පත්වෙන්. මේ හතරම වඩන කෙනා මේ හතරම ලබන කෙනා නිවනත් ලබන. මේකට එකක් හේතු ප්‍රත්ති වෙනවා. දැන් කායික සෞඛ්‍ය හේතු වෙනවා සෞක මානසික සෞඛ්‍යය හේතුව වෙනවා සාමාජයේ සෞඛකයට සාමාජය සෞඛ්‍ය හේතුවෙනවා අධ්‍යාත්මික එකට එකක් හේතු සම්ගන්ධයි දැන් අපි බලමු ආරෝග්‍ය පරමාලාබහ කලතිී මෙතන තින ලස්සන වච්චනයක් ලාභය කියලා ලාභයකි වහම පරමලාභයක් පරමලාබිය කියල කියන්නේ ලෝකේ තියන විවිධ ලාභ අපිට ව්‍යාපාරයක් කර ලැබෙන ලාභයක් තියෙනවා අපි ජීවිතය සැපැ පහසු නිසා ලැබෙන ලාභයක් තියෙනවා උගත්කම් නිසා ලැබෙන ලාබයක් තියෙනවා ඔය ඔකෝම ලාභයන්ට වඩා ඉහලලාබයට තමයි පරමලාබේ කියල කියන්න ගැන ලාබයන් ඔක්කුම රඳා පවතින්නේ මෙන්න මේ ලාබේ මත එකයි පරමයි කියලා කිය සෑම ලාභයකටම මුල්වෙනවා නිරෝගිකම කියන ලාභය. දැ නිරෝගිකමකිව්වහම කායිකව මානසිකව සාමාජීව ආධ්‍යාත්මිකව තියෙන්ට. කායික නිරෝගීකම ගැ ගත්තු බුදුරජාණන් වහන්සේ කායික නිරෝගී භාවය ගැන සාකච්ඡා කළ දේශනා කළ. ඇයි හේතුව බුදුරජාණන් වහන්සේ, කායික නිරෝගී භාවය වටිනාකම පිළිබඳව දේශනා කළේ කායික නිරෝගී භාවයකින් තොරව ආධ්‍යාත්මික නිරෝගී භාවයක් ලබන්ට අමාරුයි. කායික නිරෝගී භාවය අපේ මානසික නිරෝගී භාවයට හේතුවෙනවා. මානසික නිරෝී භාවය කායික නිරෝගී භාවයට හේතුවෙන. හැබැයි පෙරදිගවෛද්‍ය ක්‍රමයේ මේ දෙකම එකටරන්තම ඉගෙන. පෙරදිග තිබුණ අස්ටාංග්‍රහදේ සංහිතා ශරස්ෘත සංහිතා චරක සංහිතා කියලා වෙද පොත් මෙ ඉන්දියාවේ ලියවුුණ සංස්ෘත පොත් මේ පොත් හැම එකක්ම ලියපු ඒ රිෂිවරු බ්‍රහක්මණ පණිවරු මේ සෑම එකක් තුළම ඇතුළත් කරා භාවනාව ගැන පරිච්චේවය හැම වෙද පොතකම ඒ භාවනාව සහ යෝග දර්ශනය ගැනමි හැම එකක ඇතුළත් කරේ එඒ ඒ පිළිබඳව සාකච්ඡා කළේ කායික සෞඛ්‍ය රදා පවතින්න නං හොඳ මානසික සෞඛ්‍යයක් තියෙන්ටුව. හොඳ මානසික සෞඛ්‍යයක් තියෙන්න්න නං හොඳ කායික සෞඛ්‍යකුත් අවශ්‍ය වෙන. එහෙනම් බුදුරජාණන් වහන්සේ ක්‍රිස්තුපූරුව හයවන සියවසේදී තමන්ගේ ශ්‍රාවකයන්ට දේශනා කලි මෙන්නමී, දෙපැත්තම සමභරව පවත්වාගෙනයාමේ වැදගත්කම්. දැම් භික්‍ෂු විනය ගත්ත භික්‍ෂු විනය තියනවා කන්දක විනය කියලා කොටස. කන්දක විනය කියන පොතේ තියෙනවා බේසජ්ජක් කන්දකය කියලා කොටසා. බේසජ්ජක් කන්ද කියය. බේසජ්ජක් කන්දකය කියලා කියන්නේ බෙහෙත් ගැන තියන්නේ. භික්‍ෂූන් වහන්සේලාට අවශ්‍ය කරන, ප්‍රාථමික බෙහෙත්වල ඉඳලා විවිධ කායික අවශ්‍යතාවයන් සඳහ කළ යුතු පිළියම් චතුමදුරහෙම තියෙන්න්නේ බේසජජක්කන්තකි ඒත් එක භිෂුන් වහන්සේලා අට භාවිතත කළ යුතු තෙල්වර්ග මොනවාද ශාකවර්ග මොනවාද ඒ කොහොමද බෙහෙත්විදියට සකස් කරන්නේ ම සෑමි එකක්ම එක තිය. ඒත් එක්කම තව තියෙන අංගුත්තර නිකාය කියන නිකායක් ග්‍රන්ථයේ. යාගු එකන යාගු දානය ආනිසංසක කැඳ අපි කිය කැඳ වැළඳීමේ ආනිසංසු ගන්නනොඒ සෞඛ්‍ය සම්පන් එත් එකම චංකම නානිසංස කියල සූත්‍රයකුත්තිය සක්මන් කිරීමේ ආනිසංස එතු කායික සෞඛ්‍ය පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපිට ගැනුවේ ඇයි කායික සෞඛ්‍ය මනාව තිබුණොත් අපිට භාවනාව හොඳට භහාවනාව වඩන්න බෑ ඊට අවශ්‍ය පෝර්ුව කෘත්තිය සම්පාධනය කරගත්ති නැත්තා. දැ භිෂූන් වහන් සේලාට සේනාසනක් කන්ද කියලි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තමන්ගේ කුටිය. සේනාසනය කොහොමද තියාගෙන ඉන්ටෝන්. මෙ ගිහි අයටත් වැදග. ඇයි හේතුව ඉස්සර, ගමේ ලස්සන ගෙදරක් තිබුණු මල්හෙම බල පිළිවෙලට ලස්සන ගෙයක් තිබුණු තමි මොකක් කියලද කියන්නේ පන්සලක් වගේ කිය. එමි පන්සලක් වගේ කියල කිව්වේ? ගමේ තියෙන ලස්සනම තැන කොහෙද?ස පන්සල තමයි ලස්සනම තැන පන්සල ලස්සන තැනක් වුණේ භික්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ විනේශික්‍ෂාවන් මත් හෙක්නුනා බුදුරජාණන් වහන්සේ සේනාසනයක් තියාගන්ට ඕන කොහොමද ඒක නඩත්තු කරන්න ඕන කොහොමද දෝවිලි පිසදාන්න ඕන විදිිය කොහොමද තමන්ගේ කොටිය සකස් කරගන්න ඕනෙ කොහොමද ඒ සියල්ල ඉගැන්වා ඇයි ඉගැන්නුයේ ඒ සියල්ල හේතුවෙනවා කෙනෙක්ගේ මානසික දියුණුවට ඔබට පුළුවන් ඔබේ ගෙදර දරුව ඉන්නවනං මේ දවස්සල දුවපුතා කොයි වගේ මානසික මට්ටමඟ දින්නෙ හඳුනගන් අම්මලටොයි වැඩේ හොඳට පුළුවන් පොත් මේේසිදී හා බැලුවනම් කියන්න පුළුවන් කොහොමද මානසික තත්ත්ය. පොත් මේසේ යම් කෙනෙගේ පිළිවෙලට ක්‍රමානුකූලව එයා වැඩ කරනවනම් තැන අනුව කියන්න පුළුවන් මානසිකත්වේ කොයි විතියට දෙක සමහලට අරුම අල්මාරී බැලුවමත් කියන්ටුකරුවන් කොයි විදිේ තත්ත්කද ඉන්නේ කියලා මානසිකත්වය අපේ ටිකක් වියවුල්ලු වෙනකොට ව්‍යාකූල වෙනකොට අපේ භෞතික දේවලොත් ව්‍යාකූල වෙන අපි පරිහරණක නැඳුම් පැනදුම් වෙන්න පුළුවන් ගමන බිමන වෙන්න පුළුවන් කන බොන විදිහ වෙන්න පුළුවන් සෑම ඉරියව් පවක්වන ආකාරයක්ම අපේ සිහියෙන් තොර වෙනවා. මනා පැවැත්මෙන් තොරවෙනවා. එතකොටකායිකව අපේ ජීවිතය සෞඛ්‍ය සම්පන්න කරගන්න අපේ වටපිටාවේ පවිත්‍රතාව. පිළිවෙල ඒ සමස්තේම බලපාන. එතකට කෙනෙක් භාවනා කරන්න වාඩුනහම භාවනාාව වැඩින් ඇැත්තං. හේතුත් ඕන්නයි ටිකමතම් එක සීලයේ අඩුපාඩු තියෙන්නට පුළුවන්. සීලයේ අඩුපාඩු කියල කිව්ව හම සම්පූර්ණ විනේ පිටකේම පින්නතුනි බුදු හාමුදුර දේශනා කරන සීල සංවරයට. සූත්‍රපිටකේ සම්පූර්ණෙන්ම සමාධිශික්ෂාව අභිධරම පිටකේ සමස්ථයම ප්‍රඥාශික්ෂාව මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව තමයි මේ ත්‍රිපිටක ධර්මීතිය එතකට සීල ශික්ෂාව කියලකිව හාම විනය පිටක අපේ වකායික වාචසික සිල් පද මෙන්ම අපේ සේනාසන එත්තකම විිෂූන් වහන්සේ ලාගේ සූපසේ ඔබේ නම් ආහාරපාන ඇඳුම් පැළඳුන් නිවාස බෙහෙත්තහෙත් කියන සමස්තයම යම් පිළිවලකින් පවතින්නට ඕන වෙන ආන්නේ පිළිවෙල ජීවිතය තිබුණොත් තමයි කෙනෙක්ට ආධ්‍යාත්මිකව දියුණුවෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එතුට කායික නිරෝගී භාවේ අපට මානසික නිරෝගීතාවට හේතුවෙන. දැ මානසික නිරෝගීතාවේ කිව්හාම ලෝකයේ තියෙනවා මනෝවිද්‍යාව කිය විෂය ඔබ හල ඇති ගැනගෙන ඇති. මුල්කාලෙ මනෝවිද්‍යාවේ ඉගැන්ුව චර්යාවාදී ගුරුකුලවල හෙමු සමහර විලාවට චර්යාව මනසට බලපානවා කියලෙ ගැන්නුවන්ට මුල්මකාලී ගැනුවේ මනස වෙන මරගෙන මනස වෙන මරම් මානසික රෝග ගැන අධ්‍යනය කළ ප්‍රතිකාල කළ. කායික වෛද්‍යවරු වෙනම කායි තත්වය අර ගැන රෝගට ප්‍රතිකාර කර හැබැයි කායික රෝගයක් තියෙනවනං එක ඒකට මානසික බලපෑමක් තියවා මානසික රෝගයක් තියෙනවා නංඒට කාහික බලපෑමක් තිය මේ දෙකම එකට පවතිී ඒ අනුව තමයි අදවර්තමානයේ වෛද්‍යවරූ සමහර රෝග තියෙන අවස්ථාවල ඒවට මානසික ප්‍රතිකාල් සිංහල සමාජ ඉස්සර අපි දෙ සමහර වෙලාට සමහරය මෙම ප්‍රතික්ෂේප කර. ලෙඩක් දුකක් හැදුු නහම බෝධි පූජා තිබ්්‍යැයි කියන්න බෝධි පූජාතියල ලඩ සනීප කරන්න පුළුවන්ද ලෙඩ සනීප කරන්න පුළුවන්ද අපි ටි පම් බෑ කියලා බෝධි පූජා තිබ්බ කියලා රෝගයක් සංසිීදන අවශ්‍ය කන ප්‍රතිකාරය කයට ලැබෙන්නේ නෑ හැබැයි ලැබෙන්නේ කොහෙටද ප්‍රතිකාරය මනසට බෝධි පූජාවක් තියෙනකොට පිරිත්තිිකක් කියන කොට ඒ දේවල් වලින් මොකක්ද අපේ මානසික සෞඛ්‍ය යම් ඉහලට ඔසවා තැබීමක් කරන අසාධ්ධිම රෝගයක් වැළඳන හම අපි මොකද කරන්නේ එයාට සෙත් පතනෝ අපි කියන ගිල ඔබ වෙනුවෙන් අපි සෙත් පඇතුවා අපි හාමුදුරුව හැටියට ිහිල්ල රෝගියලඟ බොජ්ජංග දේශනා කරන එ කුමක්ද කරන්න එයා මානසික ප්‍රතිකාරයක් ඒකට තයි වෙදකම හා හෙදකම කියල දෙකක්තික ැ ගොඩක්වෙලාට අපි ලිඩවලට කරන්න වෙදකම කරනවා හෙදකම නෑ වෙදකමයි හෙදකමයි දෙකම එකතු වෙච්ච තැන තමයි මනා සෞඛ්‍යයක් පවත්තන් ඩ පුළුවන් ඒ නිසා ඉස්සර විද ලෙඩරුව ගැනු බලිතොයිල් කරන්න සිංහල සමාජ ඒ චිකිස්සාාවක් මානසිකව කරන චිකස්සාවක් ලස්සන තැනක් තියෙනවා අප විශ්වවිද්‍යාලයේ අප මහචාර්තුමා පිටු ගන්නන කොට මනෝවිද්‍යාව ගන්න බෞද්ධ මනෝවිද්‍යාව කියල වෙනම විෂයක් තියනවා විශවවිද්‍යාල ශේත්‍රයේ බුදු දහමාස්වීෙන් බෞද්ධ මනෝවිද්‍යාාව එක ගැන් ලෝකෙට මන විශ්‍යාව ඒ විශයෝගන්නන්නකොට අපේ මහච්චාරයතුමා පිටි කිය එකක් තමයි මනෝචිකිස්සාාව කැන විවිධ ප්‍රතිකාර ක්‍රම සිද්ධ කරද්දිී ඉස්සර සිංහල සමාජි මිනිස්සුන්ට මානසික ව්‍යදි අඩුුව අප රට. අද බලන්නක වර්තමාන ගොඩක් අවුදු ැ හැට පහ හැත්තෑ වෙනකොට ගොඩාක්කය මියයන්නේ වෙන කායික ලෙඩකි න්නේෙමේ දීවැඩියාව තියන්ට පුළුවන්ගේ මුක්කොම තිකුුණට ඒකෙන් නෙමමීයන්නේ. එක පාරට මනස ව්‍යාකූඩුවෙන් මේ හොඳට හිටපුයි එක පාරට සිහිය විකල් වෙන. විකල් වෙලා කාලයයක් ඉදලයින්ද යින්ද න්ද ලයින්ද යිට පසමකොද වෙන්න දුකසේ සමට ආහාරවර්නය කල් ොහො ොහොම ඉඳල ඉඳ ඉඳල මේ පරලවියන්. ඒ හේතුව අපේ තිීන මානසික පීඩනය අපේතිීන මානසික අර්බුද අපිට විසඳගන්න ක්‍රමයක් අද සමාජි නෑ අද ගොඩක් වෙලාට මේ නූතන සමාජි මිනිස්සෝ තම තමන් හුද කලාවෙලායි. කොටුම්බේ ඇතුළේ හුද කලාවෙනවා. එතුට මිනිස්සුන්ට ඇතිවෙන විවිධ මානසික පීඩා ඒ පීඩාවන් තමන්ට කෙනෙ එක සාකච්ඡා කරලා කතා කරලා ඒ විස ගණ්ඩු පුළුවන් තත්ත්වයක් අදගේ ඇතුළිනෑ හේතුව ගෙදර පස්තිනිෙක් ඉන්නවනං පස් දෙනා පස්තැනකි එකම ගෙදර හැබැයි තාත්ත වෙනම වැඩ අම්ම ෆෝර්ණි එක වෙනම වැඩ එක්ක දරුව ගෙදරාවෙන් පස කාම්දරය ඇතුළිම යාය අම් තාත් එක කතා බාක් න ය දරුවන්ගේ තීෙන මානසික ගැටලු ප්‍රශ්න ගන්ට පාසේ ඇති වෙන දේවල් විශ්වවිද්‍යාල වෙන දේවල් තමන් කරන්න ෘතිය තුළ ඇතිවෙන මානසික පීඩනය සාකච්ඡා කරන්න තැනක් අද ගෙදර නිර්මාණී වෙලානෑ හැබැයි අපේ සිංහල සමාජයේ තිබුණු මනාධර්මයක් තමයි මේ බුදුදහම නිසා ලැබුණු දෙයක් හවසට ගෙදර ඔක්කෝමලම එකට කෑමකන්න එක තැනකට එක තුුණා ඒ ලොකු බෝජන සංග්‍රහයක් නෙමි නටි අම පිගංවලට බෙල දුන්නහම දරෝටිකයි තාත්තයි ක්කොම එකටදට එකතු වුණා ඒ කනකට ගෙදර තමන් තියෙන හෙට තියෙන දේවල් කතා කලා ඒවට අවශ්‍ය කරන පිළියාම් යෙදවා තමන්ගේ ගැටලුව සාකච්ඡා කරන්න තෝ තැනක් කිව ඒ වගේම විවිධ මානසික පීඩනෙනවා දැ නිස්සර ගම්වල් තමන්ට හදයක් වුණ හම කරදරයක් වුණ හමකොද කරන්නේ ගිහිල්ලා පොල් ගෙඩියක්හ ිතරන මේ ප්‍රාථමික්ක වැඩ ිනිස්සුන්ගේ මෙ ගෝත්‍රී ගෝත්‍රිකයන්ගේ වැඩ කියල හිතනෝනිි ඒ අපි ගෝත්‍රග වැඩිකිලමීම දකින්නේ ඇත්කටම අපි මහචරතුමයි ගැන්වී අපිට මේ පොල් ගානික ස්වාමින්න් වහන්ස හම හන්දිියක් ගහම පොල් ගහන තැන් තියරද අන්ඩු කිය හැම හන්දිියක්ගාවම හ හන්දිියක්ගා පින් ැට තියෙනවාගේම හන්දිියයක්ගාව පොල් ගහන තැන් තියෙන්ඩෝ. ඇයි හේතුව අද මිනිස්සූ තමන්ගෙන මානසික පීඩනය ආවේගය කේන්තිය පාලනය කරගන්න බර මොකොදෙන්නේ අ ප්‍රාථමික දේ අතැරල කෙලින්ම කිනිස්ස පිහිිය ආවදය අත හුවෙන දෙ අරගෙන කොටලමර කැනඩාාව සිද්ධ නේ ඒ දරුවට කොයි තරම් පීඩනය එල්ලවෙන්ට ඇත් ඒ දරුවටඒ පීඩනය සමනය කරගන්න සාකච්ඡා කරන්න එයාගේ පිිනය පිළිබඳව උපදෙස් දෙන්න ඒ සමාජය තුළයාට ඉඩ නොලැබීයාමි කේදවාචකයේ තමයි අවුදු ධානමය වයස වගේ දරුවි ඒ තරම් බහානක කාරයකට නිරතවේ හිතල බලඩ එක මිනිහෙක් නම් වරන්නේ ඒ වෙලාවෙ කයින්තියාවේ කේයින්තියත්තක්කයාට ඒ වෙන කේදවාචකය තමන්ගේ ඇස් පනාපිට ඒ වෙන දේ හිතාගණ්ඩුවක් ගැන ප අපටිසා මන්නේ හැබැයි හයදින මරණකොට යාගේ හිත කොයි තරන් දරුණු තැකට ගොඩනගින් ටෝ යි තරම් පීඩනයක් යා හිතතුළ තිෙන්න්ඩ ඇත්ද එයාට එයාගේ මනස පාලනය කරගන්න බැරිතැනට තරම් යාට උපදෙස් දෙන්න කවුරුත් වැඩිහිටියේ කල්යානමිත්‍රයෙක් දෙම උපයෝ කෙනෙක් යාගේ ජීවිතය ලැබිල් නැතියගේ කේදවාචකේ ඒ තරුණ ජීවිතයක් ජීවිතන්තය දක්වාහු සිරගතවෙන්ඩ නැත්තන්ගේ ජීවිතය කේදයකින් අවසංවවෙන්න බලපාපු සිද්ධිය ඒ සිද්ධියට මුහුණ දුන්නු අනිත් පාර්ශෂවයන්ගේ ජීවිතවලට වෙච්ච කේදය එකට හේතුනේ අපේ ජීවිතවල තියෙන අපේ ගැටලුවට අපි සංවේදී නෑ ගෙදර ඔබ ළඟ ඉන්න කෙනෙක්ට ගැටලුවක් තියෙන්න්න පුළුවන් අපි බොහෝ වෙලාවට ඇහු කන් දෙන්න සූදානමක් නෑ ජීවිතය යාළුවෙක් කැවිල්ල ප්‍රශ්නයක් වවෝත් අපි කී දෙෙනෙක් අපේ වෙලාව දීලයේ ප්‍රශ්නය අහගෙනන්නේ ඒ ප්‍රශ්නය අහගෙනඉන්න අපිට යා පිළිබඳ සහනුකම්පාවක් තියෙනවාන එක කොයි තරන්නම් වටින දෙයක්ද තවත් මනුෂ්‍යෙක්ට කරනු හා උපකාරය අ හන්දික් ගානේ පොල් ගහණඩ තියන්න්න කිව්වේ එන්න ආවේගය මුදාහරන පොල් ගෙඩිය විදෙනකොට මිනිස්සු ගම්වල ප්‍රශ්නයක් වනහාම හදක් වුණ හම ගිහිල්ල කඩුකිනිසි අරගෙන පහරදිින්ට කියන ඔන්න දෙයෝම් බලාගත්තාව කියලා ගිහිල්ල පෝල් ගෙඩිය ගැහවා කේන්දිය ල්ගඩිය බිනවතති චිකිස්සාවා පොල්ගෙඩි ිඳලලාරක විසික් කියලා යොනේ ෑල්ලි කුඩු වෙල අන්නේ වගේ එහම හිතල තමයි තමාරය ගහන්න හැබැයි අ වන්නඩ තියන බරපතල ක්‍රියාවක් අවම වුණ මිනිස්සු අවිියෞද දරණඩ තියෙන ප්‍රවණතාවය අවම වුණ ඒ වගේ සිද්ධි සිද්ධ වෙලාතිය ඔය වගේ තව සිද්ධියයක්ත් තමයි අපේ රටේ තින නෙමින් ඔය ජේතවනාරාමි ලංකාව ජේතවනාරාමි ජේතවනරාම දාගැබ ඉස්සර හා තියෙනවා සංකහා පත්ම කියලා මුරගල් දෙකක් ඔබ දැකළ ඇති සංකහා පත්ම කියල අදත් නුවර ගම්පලාත මිනිස්සු මේ සංකහා පත්ම කියන මේ මුරගල් දෙකට පූජාවල් කර ඒ පලාතය මේගන් හරි විශවාසයක්ත්තිය මේ බහිර ූප දෙක් තම මි තියෙන් සංක කියල කියන්නේ හක් ගෙඩියක් අතේ තියෙනස් පත්මගේ අතයෙන් නිෙලුම් මලක් තියෙන් මේ බහිරෝ රූප දෙකට පූජාවල් කරද්දි එක්ට අවස්ථාකමක පුරාවිද්‍යා සංකරාවකම එක තිබුණේ පුරාවිද්‍යපලන මහාචරවරු ඒදවස් සො ේත වනාරාමේ බේ ගිරිය කැනීම් කරන කොට හවසක දකිනවා මෙත නැවිල්ල පූජාවකට ලෑස්ටි කරනු පොලිසියනුත් ඇවිල්ලා මොකදදමි පූජාව ඒ ගමී ආසන්න ප්‍රදේශයක ගැහැනුළමෙක්ට යම් කරදරයක් කලා පිරිවිලමෙක් අති ගෑල්ලමගේ පාරුස්වේද්දී මවපියෝ පොලිසිට මේ ගැන කියලා දැම් මේලාමය පොලිසිදක පිළිියරගෙන නෑ දැම්මගොද කරන්නේ එ ගෙනේ නවා අර ප්‍රතිමාවළඟට ඇත්ත කියන් ඕෝන මෙන්න මෙතන දිය්රන්්ඩෝන කිය දැන්ඒ පූජාව තියන්නේ පාන්දර පහටලු මහ චරුරද ගිල එකක බලන්ද කැමරකුත්තරගෙන් ගිල ේ තින සිද්ධ you know, ම දැන්ඒ පන්සලේ හාමුදුරුවෝ තමයි දැන්ක කරන්නේ දැන් ඔන්න හාමුදුරුවටිකක් කර පිරිත් එහම කියලා ඔන්න දැන් වැඩේ පටන්ගන්න අහනුහලාමට කවද මේ හදිය කරේක දැන් අරලාම මුලින්ම මම නිමේ කියල කියන්න නයයාම කකාලා මරනවාකල උන්න ොැ විදිී බයිකරනෝගෙන සිද්ධතිය ලසන සිද්ධිය ෝකය දැන් හග ඔන්න බාරගන්න. අන්තිරමකොදනේ ඒ දෙන්න විවාාවෙන ඉලවට හොඳින් ඉන්න. වෙන ප්‍රශ්නයක් වනේ නෑ. අරය මෙවා මරන්න ගියත් නෑ මෙ අරයව මරඩ ගියෙත් නෑ අර චිකිස්සක ක්‍රම සමාජය තුළ තිබුණන විධ විදියට අපට දකින්න පුළුවන් කැනෙක් මේම ම ප්‍රාමික වැඩනි කියලා හැබැයි ප්‍රාථමික වැඩ කියලා දැකපු සමාජයේ මිනිස්සු කවදාවත් ඩියෝස් වෙන්න ගියාද අද ලංකාවේ උසාවි පද්ධතිය තුළ වැඩි පුරම තියෙන්නේ මොන වගේ නඩුද බලන්ඩු උසාාවකට ගිහිල්ල බැලුවොත් තේරෙේ දරුව කොච්චර අසරණ වෙනෝද අම්මයි තාත්තගේ ප්‍රශ්නයක් නිසා. අම්මයි තාත්තයි ගැටෙන ගෙදරක ඒක බලපාන්නේ රටේ අනාගතයට. හේතුව දරුවන්ගේ පෞරුෂයයි හීනවෙන්. ඒක ඉස්සර සමාජි මිනිස්සු තමන්ගේ ගෙදරතියන ප්‍රශ්න හරි ලස්සනට මේ වගේ ක්‍රමවලින් විසඳගත්තා එතකොට විවිධ මානසික අරබුද විසඳගන්න ප්‍රතිපදාව අපේ සමාජි තිබුණක් කොහෙන්ද ලැබුණ බුදු දහම්. එතු බුදු දහම තුළින් ලැබුණු දේවල් වල ඉහලම මානසිකා බාද සුව කර ගන්න තැන තමයි නිවන නිවන තුළින් තමයි මානසික රෝගක් කොම සුව කරන්න පුළුවන් දැන් ඔබෙන් හැවුවොත් මම ඔබට ලෙඩ තියෙනව කළ කකාගනරය රෝග තියන ඩ රෝග යනොද හැවොත් උත්ර දෙන්න කොම ෝ කියන්න පුළුවත් අපෝනය හමුදුුරමට කි හම් බහින ලෙඩක් නෑ එහෙමත් කියන්න පුළුවන්. ඇත්තට මෙහම වෙන්න පුළුවන්ද බෑනි රෝග නිද්හම් පබංගුර මේ ශරීරයම රෝගවලට නිධානයක් කේසාන්තඉද ලපාදාන්තය දක්වා කායික රෝග සමහරය ආරෝග්‍ය මදීන්න ඒක ඉත්තරා බයානක ලෙඩක් එක. මට ලෙඩ හැදින්නේ නෑහැ කිය. හැබැයි ලෙඩ හැදුණු දවසට දරාගණ්ඩක්ද ඇයි ලෙඩ හැදෙන්ෑ කියලන හිටේ හැදුනම හැදින්නේ හොද මේකයින් තමයි හැදන්න එතකොට මුකොද වෙන්නේ අ රෝග හැදෙන්න්නේෑ කියලා හිතන් හිටපු කෙනාට ඒක මානොසිකව දරාගන්න ශක්තිය නෑ අපිට හැදන්න පුළුවන් රෝගය අපිවත් දන්නේ නෑ ලෝකෙතින දරුමලට හැදින්න පුළුව ඒ තරම් බයානක තත්ත්වයක් මේ තියෙන කෑලි තිස් දෙක දෙතිස් කුණුප ගොඩේ මොන වගේ රෝග නිදංවෙලා ඇදද මේ තියන කෑලි තිස් දෙකේ කේසා ලෝමානකා දන්තා තචුල් කියලා කියන මේ වයින්න මේ ලෙඩටිකතින් කායික රෝග ඔය කොහේ අපේ ලෙඩක් තිේදිකෙ අපිදන්නේ නෑ මොන ලෙඩක් එඩ පුුවන්දි කියලා අපි දන්නන්නේ නෑ විතරක් නෙමී මොනවගේ උපක්‍රමවලින් අපිට කරදරවවිද කියලකන්න මාර්ගයේ යනකොට වෙන අනතුර එහෙම සිද්ධි අපි ගත්තොත් අපි ජීවිතයේ අපිට උපක්‍රම වලින් රයාන තුරක් වෙන්න පුළුවන් වෙන කෙනෙක් කරන උපක්‍රමයක් අපි කිතන්නේ මේ ලෝකේ විධ දැන් අදගත්තොත් එහම ලෝකයේ යුදතුගෙන ඇවිලෙනවා යුද්ධයකිින් මේ යන්න පුළුව මේ වෙනකොට පාතාලේ ලංකා වැඩිහුව මාරු කරගන්න පාරයනකොට ඔොුම් වෙඩිල්ක් හකයනයවවාදන වෙලාලන තුරුුවෙන්ඩ පුළුවන් එතු මේ සෑම තත්ත්යකටම මුහුණ දෙන්න පුළුව මානසිකත්වයක් තියෙන්ට එතු ලෙඩ වෙනවා කියන එක අනතුරුවෙනවා කියන එක තමන් මිතර හිතන්්ඩුවන් එකට සූදානං වෙනවා කිය මානසික සූදානමක් අපේ ජීවිතය අපි ගොඩ නගාගන්නුව අහම සූදානම් වෙන කෙනෙක්ට පුළුවන් වෙනවයි රෝගය ඇති වුණහම ඒකට ප්‍රතිකාර මනාව කරන මානසිකත්වයක් කදාගන්න හැමෝටමකායික ලෙඩක් නැතත් අපි හැමෝටම එක ෙඩක් තින මානසික ලෙඩතිය සියලෝම අරහතුන් වහන් සෙල්ලා හැර අනිත් අපි ඔක්කෝටම උමතුභාවය තියෙන. විවිධ අඩුවැඩි වශයෙන් ඩ බුදු දහම උගන්නන්නේ ලෝබ දේශ මෝහ කියන අකුසලක් ත්‍රීකය මුල්කරගෙන් අපේ තියෙන අකුසල චෛසිකයන් නිසා අපි තුළ විදලඩ ඇතිවෙන් ය සල්ලක සූත්‍රහෙමු ගන්නන්නේ අපේ තින මානසික ව්‍යාත්තම ඒ මානසික ව්‍යදි අපි හැමෝට තියන හැබැ අපි හිතගන්න අපිට පිස්සු නෑ කියලා අප න පිස්සංකොට ඉන්නට ැ පිස්සු ක හැබ පිස්සංකොට ඉන්මි අපිට වඩා ටිකක් පිස්සු වැඩියල් එලින් ඔක්කෝටම පිස්සු ඇ ටික් වැඩි වුණහාමි ඇතුළට දා අපි ඔක්කෝටම අඩු වැඩි වශයෙන් තමයි මේ මානසික රෝග තියන්ද මානසිකරෝග ස්ුවපත් කරගන්න උගන්නපු වෙදදුරාණන් තමයි ලෝ තුරා තතාගත අමාමෑණී බුදුපියාණන් වහන්සේ එනිසා උන්වහන්සේට ලස්සර නමක් තියනවා බෙසජ්්‍ය ගුරු කියලා බහිසජ්්‍ය ගුරු කියල මහයානිත්තු ගන් මේ බේසජ්්‍ය ගුරු දුකට වෙදානන් අපේ සංසාරික දුකට බෙහෙත් කරන්න පුළුවන් එකම වෙද දුරාණන් පහළ විච්ච යුගය ඒ යුගයේ එප දෙන්න ලැබීම වාසනාව. ඒ යුගයේ උන්වහන්සේගේ දේශනාව හන්න ලැබීම තවත් වාසනාව. එහෙනම් තියෙන්නේ ප්‍රතිපදාව තුළින් සදහටම මානසික ලෙඩටික සුවපත් කරගන්න. මානසික සෞඛ්‍ය සම්පන්න කෙනෙක් කායිකව නිරෝගි වෙනෝ. කායිකව නිරෝගී භාවයක් මානසික නිරෝගී භාවයක් දෙකම ලබන්න පුළුවන් ප්‍රතිපදා ගුදු හාමුදුරු උගන්නනෝඒ නිසා අපි සන්තු්ටී පරමන් දනම් සතුට නැමති පරම ධනය තම අපි ගවේශනය කරන්න හැමෝ හොනි සතුටන සතුට ලැබිල තියෙනවාද ඔබට ලැබෙන සතුට පවතින එකක්ද අපි ගොඩක් වෙලාවට සතුට හොයන්නේ බෞතික දේවල් පරිහරණය තුළ. බෞතිකව අපේ ජීවිතය අපි පරිහරණය කරන ආහාරපානෝය කියන අපි හැම දෙයක් තුළින්ම කාමභෝගී ජීවිතයක් තුළින් වන සතුට තමයි හොයා හැබැයි සතුට කියන එක කවද අපි ලැබිලා නෑ සතුට ධනයක් වෙනවා දැන් ධනය කිව්වාම ඔබෙන් හැවූ ධනිය තියනවද කියලා උත්තරයක් දෙන්න පුළුවන් නෑ මම ඉල්ලන්නේ නෑ ධය ධනය තිනවද කියන්න පුුවන් විධ බෞතික ධනය එකක්කත් නෙමි ධනය ඔය ධනේ ඔක්කෝම තියෙන වතු පිටි ඉඩකඩම් හරකබාන ිලමුදල් ඔක්කෝම කොතනින් ඉවරයිද කනත්තෙන් ඉවරයි මරණිත්තෙක්කවරයි එකනි සංස්කෘතිය කියන්නේ සුස්කෘතාන් දුස්කෘතාන් චයිව ගච්චන්තු මනු ගච්චය සුස්කෘත කරපු හොඳ දේවල් දුස්කෘත කරපු නරක දේවල් ගච්චන්තුමනු ගච්ෂතිය ඒටික තමයි අර යන්න කුසල කුසල කියලි කිය ශමාසනය මිත්‍ර බහන්දවා අ අපි රැස්කරපු මිතුරං ඥාතිී ඔක්කෝමිස් ශමාසනය සුසානය දක්වා එනවා එතනින් පස්සේ තනම තමයි කටය ුත්තතිය එහෙම ලෝකක අපි ධනේ හොයනෝමී භෞතික දේවල් තුළි බුදු හාමු දුෘගන්නනවා සද්ධහ දනං සීල දනං හිරියොත් තප්පියන් දනං සුත දනංච චාගෝච ප්ඥා ආදී මෙන්නමී සප්ත ආරය ධනිය තුළයි කෙනෙක් ශක්තිමත්තයෙන්ට. මොකද ඒ ධනය හත යම් කෙනෙක් තුළ තියෙනවන ය සැබැහැම දනවත්ත එය බෞතික ධනීම් පිරිහින්නත් නෑ ආධ්‍යාත්මික ධනීම් පිරිහි නිත්න ශද්ධාධනය තියෙන කෙන ලෞකික වදදියුණු වෙනවා ආධ්‍යාත්මික වදදියුණු වෙන. ශ්‍රද්ධාව තියෙන කෙනට තමන්ගේ භෞතික ජීවිතයන විවිධ කරදර බාධක ව්‍යපාරු බිඳවැටීම වලට උත්තර බුදු දහම තියෙන. එත බුදුහාමුදුරගේ ගැන්වීම ප්‍රායෝගික භාවිත කරන කෙනා තමයි නියම ශද්ධාවන්තයක් වෙන්. බුදුරජාණන් වහන්සේ පිහිට යන කෙනා. නත්තිමේ සරණං අඥං බුද්ධෝමී සරණම්වර. බුදු හාමුදුරු හැර වෙන සරනක් මට නෑ කියන විශ්වාසය තමන්ගෙ තුළ තියෙනකොට එයාට කිසිීමුවදුරක් කරදරයක් සිද්ධ වෙන්නේ නෑ සංසාරිකවත් මේ භවය තුළත් බුද්ධරත්නය සරණත් ධම්මරත්නයේ සරණත් සංගරත්නය සරණත් හැර වෙන සරණක්කයා පතන්ගිනෑ ඒ සරණ තුළින් එයාට ජීවිතය සමස්ත ධනයම ලැබෙනවා ඒ ලැබෙන දනේ ළඟ භවයටත් හේතු වෙනම් සීලය ධනයක් වෙනවා අද ඔබ ජීවිතඒ සීලය නැමති ධනය තම එකතුගරි හැබැයි අද අස්ටාංග උපෝසතය සමාදං වන එකේ බරපතලකම අවබෝධ කරගන්නට හේතුව වෙන දට පංච සීලය තුළනින්නේ අද උදේ හය ඉඳලා තව පැයක් විතර වගේ යනකම් ඔබ මේ අස්ටාංග සීලය තුළ ඉන්නව අපෑ දොල්හකට විතර අසන්න කාලයක් ඔබ සිල්පද තුනකින් ශක්තිමත් වෙලා තියෙනවා වෙනදට වඩා එදරී සිල්පද තු තුන තුලින් ඔබ ලැබපු හික්්මීම පිළිබඳ මෙෙහි කරන්නතුව සිිලි සමාදන් වෙලා ගොඩාක් වෙලාවට අප ආතම්මලා යනකොට පාරිදි බලණඩොක හවසර පිරි බනවලට ගිහිලනකට දකිනවා යුද්ධට ගිහිල්ලනවාගේ යුද්ධට ගිහිල්ලනොවාගේ කිසිීම සතුතක් නෑ යුද්ධ කරලේ නොව හෙම් බත්තිලා යන්න එම නෙමීද සිිල්ි සමාදන් වෙලා ගෙදර යන්න ඕන ගුහාවිෙන් එ සිංහරාජයෙක් වගේ ඇයි ඔබ අද වෙන ගටවල්ලා ශක්තිමක් අද ස සමාදන් වෙලා ඔබ බනාහාල පින තුළින් ඔබ උතුරන පිනක්කද එකතු කරගත්ත දවසක් වෙන දට වඩා ඔබගේ සිත තුළ අකුසල් ඇති නොවෙෙන් ඔබ වගවලා ගත්තු දවසා. ඔබව හික්මවගත්ත දවසා කායික වාචසික මානසික වශයෙන් නික්මුණු දවස මීට වඩ වටි දවසත්තව තිබර මාසි මීට වටන දවසක් නෑ අපි මොකද කරන්න සිි සමාදන් වෙලාගිහිල්ලලා හෙම්බත් වෙලා ගියා වගේ අම්බුවදනම් වහන්සී කියලා බුධියගත්තත් මොකද වෙන්නේ වැඩක්නෑ ඇයි සීලය තියෙන් ඕන සමාධයට ඒ සීලය තුළින් ලබන ශක්තිය ප්‍රීතිය ඉළඟට සමාධයට ආයෝජනය කරන්නටුව භාවනාවට යොදවන් වු අද තමයි භාවනා කරන්න හොඳම දවස. ඔබ ගෙදරගිල්ල පැයක්හරි බුද්ධානුස්සතියක් හරි දම්මානුස්සතියක් හරි සංගානුස්සතියක් හරි වඩල ඒතුළින් අසුභය හරි මෛත්‍රිය හරි වඩන්න උත්සාහවත්තිෙන්. අදෝබට භාවනාව වැඩෙන දවසාක් මොකද අදෝභ ශක්තිමත් දවසා. ඒ සීලියතුනින් ලබාගත්තු ශක්තියතුින් සතුටුවෙන් අද මං විකාලබෝජිනි රැක්කා. එක සමිශේශික්ෂාපදයක් නෙමයි දර ගෙදර හිටියනම් හිතෙන වෙලාවට මොන මොනෝහර හනවබුණ නි වෙලාවක් නෑනේ හැබයි අද දොලහැම් පස්සේ මුකුත් නෑ ඊට පස පෑ හයක් ඔබ වීර්යක් ගන්නවා ඒ වීර්සේ මෙසේ වීර්යක් නෙමේ අපි හිතන්නේ ආහාරින් වෙලකමි නිවිකාල භෝජනයකුව හිතන්න ච්චර අදා එකක් නෙමේ කියලා සමහලට භික්ෂූන් වහන්සේලා ධර්මදේශනාවලදී කතිකාලදිත් අනුවාසනාකරන විකාල ෝජනය කියල කියන්න බඩිගි උුහම කනය ක බඩිගි ැතිවෙලාට කනයක කියෙන විධාර්ථකතන දෙනවා උදුහම දේශනා විකෘති කර ඇයි හේතුව විකාල භෝජනා ශික්ෂාපදයේ වටිනාකම් පිළිබඳ අවබෝධයක් නෑ. බුදුරජාණන් වහන්සේ මේ විකාල භෝජනා ශික්‍ෂාපදයේ පනවන්නේ ආහාරය කියන්නේ අපේ පංචකාමයම වැඩෙන තැලා රාගේ වගේම පංචකා වැඩෙන තැන ආහාරය තරම් අකුසල් වැඩෙනවා තැනම්. ඇයි ඇස පිනවෙනවා කන පින එන්නවා ඇයි පපඩන්හිම හංවෙල කණ්ඩ බෑණියද. කෞුද කණහක් පපඩක් ආහාරයක් විගර ගන්නන පෙන්ගුුණම කණ්ඩ පුළුවන්. කවරුත් කර පෙන්ගුුණම පපඩක් නෑ දෙකෙම සංුතික පෙන්ගුුණම තියන්නෙ තේ පපඩම්ම තමයි රස්නින් තිනෙ තේ පපඩක්ම තමයි. කන්නවෙයි. අප ඉන්ද්‍රිය තමයි පිනවන්න උත්සාහවත්වෙන් ශබ්දය තුළින් රසය තුළින් ගන්ද සුවඳ ගඳ සුවඳ තුළින් ස්පර්ශය තුළින් අපි ඕක තමයි කරන්න ඒ පංචකාමම වැඩෙන ආහාරින් වෙෙන් ගෙනවා ඒක තමන්ගේ දිහාන භාවනාවඩන්න ප්‍රඥා භාවනාවඩන්න හේතුවෙන බලන්ට අදේතුර කරලා තින වැඩේ පොඩි වැඩද කිය විශාල කෙලෙස් යුද්ධයක් කරලා යන සිංහ රාජෙක් වගේ ගෙදරයාඩුව ෙදර ගිහිල්ලා තමම් මේ කරපු කුසලය අපත යවන්න එපා ඒ ලබාගත්ත සිල්පද තුන සීහිකරන්න මම අද මේ සිල්පද තුන රැක්ක මං අද අටශීලයක් රැක්කම මේ පැයක් දෙකක්කරි මමද රැක ගත්තමයෙක් ආ ඒක සිහිපත් කරලා භාවනාවට වාඩුවෙන් සතුටකින් ඔබ භාවනාවට වාඩුවෙන් ඔබට භාවනාව මනාව වැඩෙන්න්නේ එක හේතුවෙන අපේ ලංකාවි බෞද්ධය පුරුදු වෙලායින්නේ එක පිනක් කරනවා ඉර කළ පැත්ත කරලා ඒ පින ඊළඟ කුසලේට ආයෝජනය කරන දක්ෂණය එතොටයා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක නිමි මොද බුදු හාමුදුරන්ගේ ශ්‍රාවකයා දක්ෂය කෝවිධ භාවයකින් යුක්තයි එය කොයි තරම් කෝවිදද කියනව නම් තමන් ඒ දුර්ලබව ලබාගත්ත මනුෂ්‍ය ජීවිතය ලස්සනට ආයෝජනය කරන එකන්නේ මේ ලබාගත්ත කෙටිකාලය අයි කවදා ලැවෙයිද කියලා කියන්න මේ ලෝකයේ බිලියන හතක් විතර මිනිස්සු ඉන්නව ඒ මිනිස්සු අතර ඉපදින්න ලැබුණ ඒ බිලියන හතක් කියන මිනිස්සුන්ගෙන් කීයෙන් කී දෙනෙක්ටද බුදුරජාණන් වහන්සේගේ ඒ අමා දහම තුළින් නිවෙන්න හැකියාව ලැබින් ඉතාම සුළු පිරිසකට ඒ අතර ලාබේ ලැබුණා සමහරයට මේ රටේ ඉපදුනත් බෞද්ධ ගෙදරක ඉපදුනත් විවිධ කායික අඩුපාඩුකම් තිබුණොත් මානසි අඩුපාඩුකම් තිබුුණොත්. ඒ ධර්මය ලබාගට බෑ ඇබයි ඔබට එහෙම ප්‍රශ්නයක් තියෙනවාද නෑ හොඳ ෂණ සම්පත්තියක් සහිතව උපදින්න ලැබුණ. එතකොට බලන්න කොයි තරන්න සතුටු වෙන්න ඕනද. එතු අපේ රටේ මිනිස්සෝ මූන එල්ලගෙන දුක්වෙෙන්ඩද තියෙන්නේ සතුටුුවෙන්ඩ. අපිට කරන්න වැඩ ගොඩක් තියනවා. අපි ප්‍රශ්නය තමයි කර්ඩෝන වැඩපිළිවෙලා අපි ජීවිතේ හඳුනාගෙනනෑ. ධර්මය තුළ උත්තර තියෙනවා ඒ උත්තර අපි හරියට අදධිනය කරලා ජීවිතයට එකතු කරගන්න අපි අදක්ෂවෙලාද. විශ්වාසා පරමාඥාතියේ නිබ්භානං පරමංස්සක. ආනී කෙනා ශ්‍රද්ධාව තුළ සම්පූර්ණ වෙලා මෙන්න මේ නිවන කියන ධර්මිය තුළ සැනසෙන. නිවන කියන එක පින්නතුනේ ඔබ බුදුරජාණන් වහන්සේ යම් දේශනා කරපුද ද හම්පරයායක් එකක් හෝ ජීවිතයට එකතු කර ගත්තොත් ඔබ නිර්වාණගාමී ප්‍රතිපදාවට ප්‍රවේශ වුණාවෙන. ඒ මාර්ගට පිළිපණ්නිික් බවට පත්වෙනවා ඔබ සියලු දෙනාට සියලු කෙලෙසුන්ගෙන් තොරෝ ඒ අජරාමර නිවන සම්පූර්ණ තමන්ගේ ජීවිතය සෞඛ්‍ය සම්පන්න භාවයට පත්කරගන්න අවශ්‍ය කරන ඒ නිවනින් නිවෙන්නම ඔබ සේලු දෙනාට හැකියාව ශක්තිය වාසනාවම උදාවේවා. අද දින මේ සද්ධර්ම දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරන විජිතා පලිහක්කාර මහත්මේ සහ දියනිය බැනනුවන් ඇතුළු දරුමුණුපුරු පවුලේ සියලු දෙනාම. ාර්ථනා කරන ආකාරයට මේ බුද් ධර්රුමේ බොහෝ දෙනාට හිත සුව පවතින ලෙස බොහෝ කාලයක් පවතිීවා කියලේසිලු දෙනා ප්‍රාර්ථනා කරනවා ඒවගේ අපගේ පින්වත් නායක උඩුදුම්බර කාශ්‍යපනායක ස්වාමීින් වහන්සේට ඒ ඉදිරි දිනය කරන්න බලාපොරොත්තු වෙන ඒ සදහම් දේශනාව සුවසේ කර ගෙන යන්න තිරුවනේ බලය රත්න මාලී සෑරජාණන් වහන්සේගේ ආශිරර්වාදීම වේවා ඒවගේ පිපින්කමේ දායකත්වය දරන ඒ පවුලේ සීලු දෙනාටත් හිතමිතුරන්ටත් සත්පුරුෂ සීලු දෙනාටත් නිදුක්භාවය නිරෝගී භාවය චිරජීවනය දීගාවි සම්පත්තිය තෙරුවනේ රැකවරණය වේවා ඒ සීලු දෙනාටම නිවනින් නිවී සැනසෙන්නම මේ පින් කුසල් හේතුවේවා පරලොව සැපත් දෙමව්පියන්ටත් ස්වාමිපුරුෂය වූ නිමල් පලිහක්කාර මහත්මාටත් ොහහිුන් දෙදෙන තුළ නාති මිත්‍රාදී සීලු මියගිය නාතින්ටත් මේ ධර්මය ශ්‍රවණය කලාව් ඔබ සීලු දෙෙනටගේ මිය පරලවගිය නා තන්ටත් මේ පින් අනු මෝදම් බේවා කිය බලාපොරොත්තුවයෙන් අපි පින් අනු මෝදන් කරමු ඉදංවෝ ඥති න හෝතු සොකතා හොන්තු ඥාතයෝ ඉදංගෝ ඥති නං හෝතු සුකිතා හොන්තු ඥතයෝ ඉදංවෝඥාති නංහෝතු සුකිතා හුන්තුඥාතයෝ මේ සද්ධර්ම දේශනා අවශ්‍රවණය කළාවූ. අල්පේශාක්ක්‍ය මහේෂාකි දෙවියන්ට මේ පින්පෙත් අනුමෝදම්බේවා. විරූඩ විරූපාක්ෂ වෛශ්‍යවන දුතරාෂ්ඨාදී. සම්බුද්ධ ශාසනයක්ත් ලෝකයක් සංරක්ෂණය කරන්නාාවූ දිවියෝමී පිණෙන් සතුටට පත්වේවා දෙවියන් විසින් නොබසිියලු දෙනා ආරක්ෂා කරත්වා. ආකා සට්ටාචබුම්මට්ට දේවානාගා මහිද්දිිකා ප්ඥන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු බුද්ධ සාසනං චිරන්රක්හන්තු බුද්ධ දේසනං චිරන්රක් හන්තු බුද්ධ සාාවකං චිරන්රක් කන්තු තුවං සදාතිී පින්නතුන් බලාපොරොත්තු වෙන පරිදි පින්වතුන් සඳහා වෛද්‍යපකාර දැක්කු පරලෝ සැපත් වෛද්‍යාචාර කැස්බෑවේ පිළපිටිය වෙදමැති තුමාවාද ඉලේ පෙරුම වෙදදුරතුමා සනරත් වෙදදුරතුමාන්ටත් ඒ පින් පෙත් අනමූ දම්වේවා ඒවාගේම සුජීවත්ව සිටින වෛද්‍යාචාර්ය තුමන්නාටත් ඒ ප්‍රතිකාර කරන සීලු දෙනාටත් මේ කුසල් හේතුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ පින්කමට සම්බන්ධ ඔබ සේලු දෙනාට නිර්වාන දහත්තුවයෙන් සැනසෙන්නම මේ පින් හේතුවේවා. බාසනවීවා මහසංගරත්නය ආශිර්වාද කරනවා. සබ්භීතයෝ විවජ්්‍යන්තු සබ්බරෝගෝ විනස්සතු මාතයේ භවත්වන්තරායෝසුකිදී ගායුකෝභව. බවතු සබ් මංගලන් රක්කන්තු සබ් දේවතා සබ් බුද්ධානු භාවින සදා ස්ොති භවන්තුතිේ බවතු සබ් මංගලන් රක් කන්තුු සබ් දේවතා සබ් ධම්මානු භාවින සද ස්ොති භවන්තුතිේ බවතු සබ් මංගලන් රක්හන්තු සබ් දේවතා සබ් සංගානු භාවිීන සදස්ොතිී භවන්තුතිය අභිවාදන සීලිස නිචං වද්ධපචයිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති අයුුවන්නෝ සුකම්බලං අයුරාරෝගේ සම්පත්ති සග සම්පත්ති මේවැච්ච අතෝනි බාන සම්පත්ති ඉමිනාතේ සමිජතුවන් ගුණවන්තම් පක්කෙත්තං අනුත්තරන් දුල්ලබේන මයා ලත්තං පස්සිතුන් වදි තුන්ර සාරි පුත්තාධිතේරාණන් ආගතම් පටිපාටිය සද්දා සීලදයාවාසන් බුද්ධ පුත්තන් නමාමහන්. සාතුූසාතුූසාතු. මෙවතුම් සදහම් දේශනාපැවැත්තුූ පූජනීය, රත්මලානේ රතන සිරි ගෞරවනී ොසාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. උන් වහන්සේට මෙවතුම් ශාසනිික කාර්යෙහි දිනෙන්දින සාර්ථකව, ඔතුම් හෙවර සිදු කිරීමට ත්‍රවිදරත්නන්නේ ආශිල් වාතය ලැබේ වයි සියලු දෙනා එක්ව සාතු නාතනන්වමින් ප්‍රාර්ථනා කරමු සාතුූ සාතුසාතු ගෞරවනීය දේශකෑණන් වහන්සේවද සාධැන් පරිෂ්කාර පූචා කරමු. අද දවස්සේදිමේ ඔතුම් සදහම් දේශනාව ලොබට සනිවධනය කිරීම සඳහා සැහැත විකාශණ දායකත්වයගෙන කටයුතු කරේ විජිතා පලිහක්කාර මහත්මිය විසින්. උදසැනසිට මේදක්වා ඔබවෙදට සමීප කළ උතුම් සද්ධර්මාණු ශස්සනාවන් මෙලෙසින් නිමාවට පත්වනවා. සෞස පහට පූජනීය හල්තොට අස්ස ජීස්වාමින් වහන්සේගේ වැඩඹවීමෙන් සවස ගිලන් පස පූජාව සහිත බෝධී පූජාපින්කැම ැවත්වීමට නීමිතයි. එසනම් ඔබට ආරාථනා කරනවා ජයිවී නාලිකාවසම කරැඳපින් හද දවසේදී මේ උතුම් පෝධනය තවසේදී ඔබගේ අධ්‍යාත්මික සුවත්තාාවය සඳහා අවශ්‍ය මගහසර විවර කරගන්නට. සබධතාවය ලබාධනමා ජය TVීවී වික්‍රම සිංහපු බත්තර මුල්ල ප්‍රධාන පාලක මැතිරියයට. බුද්ධානභාවෙන මැදිී මැතිම පසුලස්වක පොහෝදා සද හම්ිකාශන්.